ලන්න අඳුරට ගුදාවුනි දෙවියන් පවා පායුගලත් නොවමිනි පායුගෙවදිින් නිෙමි සං ජනි තුන්ලොවක් මෙත්සිසිලින් සුවපත්කොට වදාලේ අගීරස තතාගත බුදුරජාණන් වහන්සීට මාගේ නමස්කාරී වීවා. කාරුණික පින්නත හිමිදිරි පාන්දිරින්ම බුදුරජාණන් වහන්සී, අපේ යහපත් ගමන වෙනුවෙන් දේශනාකුට වදාළ උතුම් බුදුබණපදයක් අසන්නටයි මේ අවස්ථාව උදාවන්නේ. පෙන්නතුනි අපේ බණපොතේ සඳහන් වෙනවා වටිනා වච්චන තුනක්. ඒ තමයි අභිං්ඥත්ත, පරි්ඥත්ත, ප්‍රහනත්ථ කියන මේ වචන තුන. අභං්ඥත්ත කියන්නේ විශේෂ අවබෝධයට පත්වීම. පරිින්ත්ත කියන්නේ හොඳට පිරිසින්ද දැනීම පහනත්ත කියන්නේ ප්‍රහානී කිරීම හෙවත් අයින්කිරීම බැහැර කිරීම අභි්ඥත්ත කියන කාරණය අපි සිහයට ගත්තොත් විශේෂ අවබහෝධයට පත්වන්නට පෙන්නතුනි අපේ සිතිවිලිවලින් බැහැ අපේ සිතිවිලි වලට වඩා ඉතා දියුණුව කරා සිතක උපන්න සිතිවිලි අදහස්මගින් පුළුවන් අපේ අවබෝධය විශ්මිත අවබහෝධයක් බවට පත් කරන්න බුදුර ජාණන් වහන්සේ දේශනාකොට වදාල, අසිරිම සූත්‍ර දේශනා ශ්‍රවණය කරන විට ඒවා කියවන විට පෙන්නතුනි අන්නර විශේෂ අවබුහෝධයට පත්වන්නට අපට අවස්ථාව උදාාවෙනවා. ඒ වගේම පරි්ඥත්ත හොඳට අපේ සිත අපේ ජීවිතය අපේ සසර ගමන ප්‍රවෘත්තිය සහ නිවෘත්තිය හොඳට තේරුම්ගන්න පෙරිසිද දකින්න අපට අවස්ථා උදාවන්නේ අසරිමත් සද්ධරමශ්‍රවනය සිද්ධ කිරීමෙන්. පහනත්ත ප්‍රහාණයයි මෙන්න මේ අරමුණ අවශ්‍යයි. මෙන්න මේ අරමුණ බොහෝම භයානකයි. මේක සසරට හානි කරයි. මේක සසර ගමන පටලවන්නට හේතුකාරකයි කියල දැකල. ඇසිංකණින් නාසිං දිවිං ශරීරයෙන් මනසින්නෝපන්න මේ සියලු අරමුණු මැනවින් දැකලා. අනවශ්‍ය ක්‍රේෂධරම බැහැරකිරීම ප්‍රහාණයයි. එනිසා පෙන්නතුනි බුදුබනාග සේමෙන්. විශේෂ අවබබෝධයට පත්වීම. පිරිසින්ද දැකීම ප්‍රහානී කිරීම කියන මෙන්න මේ වටිනා අරමුණු අපට පසක් කරගන්නට පුළුවන්. හිරු TVව ඔස්සේ විකාශය වන හිරු සදහම් රැස් වැඩසටහනින්ද අපේක්ෂා කරන්නේ රබට විශේෂ අවබෝධය කරා. යන්නට මඟ පෙන්න්නේවා. ජීවිතය ධරමින් කැඩපතකින් රූපය දකින වගේ ධරමය කැඩපතක් කරගෙන ජීවිතය විනිවිධ දකින්න, පිරිසිද දකින්නට මඟ පෙන්වීමක් මේ තුළින් සිද්ධ කරනවා. ඒ වගේම අවශ්‍යදය කුමක්ද අතහැරිය යුතුදේ කුමක්ද ප්‍රහානය කළ යුත්ත, මැනවින් පෙන්නා දෙන්නට මේ වැඩසටහනින් පෙන්නතුනි අරමුණක් පෙනවාබිප්‍රායක් වනවා. එනිසා ඔබත් ඔබේ ජීවිතය විනිවිධ දකිමින් බුද්ධ දේශනා සමග බුදු සිතිවිල්ලි සමග එකතුවන්න කියලා අපි ඔබට පින්සිතින් ආරාධනා කරන්නට කැමැති. පෙන්නතුනි මේ වෙලාවේ, සස්කෘත උපදේශ සාහිත්‍යයත් කියවෙන වටිනා අදහසක් අපි සිහිපත් කරන්නට කැමැති. විද්‍යාමිත්‍රං ප්‍රවාසේෂූ, භාර්ර්යා මිත්‍රං ගෘහේ සුච්ච රෝගිනා අෞෂදං මිත්‍රං ධරමෝ මිත්‍රං මරතස්සච කරුණු හතරං පන්නතුනිි බලන්න කේවෙනවා, ඉගනගත්තදී හොඳම මිත්‍රයෙක් බවට පත්වනවා විදේශයකට ගිහාම්. උගත්තු ඉන්න තැනකට ගෙහාම. වටිනා තැනකට ස්ථානයකට සභාවකට ගෙහාම පනතු ඉගනගත්තදී කොයි තරම් මිත්‍රයෙක් ලෙස අපට වටිනවාද. භාර්ර්යාව, තුනි බලන්න ගෙදර ඉන්න සැමියාට හොඳම මිත්‍රයයි. එ වගේම භාර්යාවට හොඳම මිතුරා වන්නේ සැමියයි. ලෙඩෙන් පෙළන කෙනට හොඳම මිත්‍රයාබවට පත්වන්නේ අවශ්‍යධයයි බෙහෙතයි. ඒ වගේම පෙන්න තුනිින් පරලව යන්න ඉන්න කෙනාට පරලව යන කෙනට, හදම මිත්‍රයා වන්නේ මේ ධම් බන්දුතාව යයි ධරම යයි කියලා උපදේශ සාහිත්‍යයත් පැහැදිලි කරලා තිනාව. එනිසා ඔබ කොහොම හිතුවත් මොනවා කරන්න හිතුවත් අද දවසගේ නිලියට බහින්න හදන්න විටම පෙන්නතුනි ධරම විරෝධී අදහසක් කාවුත් ඒ වහාම ප්‍රහාණී කළයුතුයි එ කුසල්ලමය අරමනකින් පින්නතුනි පිරෝධී අදහස යට කළ යුතුමයි. එනිසා පරලව යන කෙනාට මේලෝකෙ ආවෂ්‍ය ඉවරවෙලා අතැහෙරල දාළ යනකෙනට ධරමේමයි මිත්‍රයා වන්නේ ධරමයමයි පිළිසරණ වන්නේ ධරමයමයි පිහිට පිණිස ආරක්ෂාව පිිස පවතින්න. පින්නතුනි මේ හිතහදන ගමනේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපේ සිත අධිනවා විවීධ පැතිවලට බලන්න ඇහැගන ඇහැ යනවා පින්නතුනි රූපය වෙතට ඇදිලා යන කන බලන්න ශබ්දය පැත්තට ඇදිලා දුහනවා නාසය ගඳ සුවඳට ඇදිලා දුහනවා. දිව රස පැත්තට ඇදිලා දුහනවා.කායයි ස්පාර්ෂ පැත්තට ඇදිලා දුහනවා, මනස බලන්න මනසි කාරවිතම ලැගුම් ගන්නම්. මෙන්න මේ අරමුණ අදහස ඇතිකරගෙන, ධරමයේ කියා දෙන බුදුරජාණන් වහන්සේ ජප්පානක කියන, ප තුනි සයුත්ත නිකායි ලස්සන සූත්‍රදේශනාවක් තියෙනවා අපූ උපමාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බලන්න ඔබත් කියවලා තියෙනවාද අහලා තියෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රදේශනාවිදි පින්නතුනි බලන්න කැලේ ඉන්න සත්වයින් පක්ෂීෙන් ආදී අ එකතු කරලා හයදිෙනෙක් පෙන්න්නවා. පෞදමී හයදෙන නයා ඉන්නවා කෙඹුලා පක්ෂයා සුනකයා සිවලා සහ වඳුරා විවිධ ජාති ලක්ෂණ ඇති හයදනක් ගැන කියනවා බුදුරජාණන් වහන්සේ මතක් කරනව මහනිණින් එක්තරා වැද්දෙක් ඔන්න මේ කියන සත්වයෝ හයදෙන අල්ලාගන්න කෞද සත්‍යයෝ හයදන, නයා කිඹුලා පක්ෂයා සුනකයා සිවලා වඳුරයි. මේ හය දෙනාම අල්ලගෙන ඔන්න රැහැනකින් මේ අයගේ අන්ඩු කකුල් අතපය ගැටගහනවා. ගැටගහලා හැබැයි හොඳට ගැටගහලා හයදනාම එකට අතහැරල දානවා කොහේවත් කනුවක, බදින්නේනේ ස්වාමින් වහන්සේලාග බුදුරජාණන් වහන්සේ විමසනවා පින්නතුනි දැන් මේ සත්තු කොයි පැත්තට යාවිද. ඒ වෙලාවේදීක ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ බුදුරජාණන් වහන්ස ඔය සත්තු ඇදගෙන්න්න බලන්න නයාතුබස පැත්තට යාවි ඒ වෙලාවේද බුදුරජාණන් වහන්සේට විවිධ උත්තරාව. උන් වහන්සීම සියලු උත්තර කැටි කරලා මෙහෙම කියනවා. මහනිනි ඇත්ත. නයා උත්සාහ කරන්නේ අනිත් පස් දෙනමත් ඇදගෙන තුඹස පැත්තට යන්න. ඒ යාගේ වාසස්ථානී. කිඹුුණ උත්සාහ කරන්නේ එයා අදින්නේ යන්නට දගලන්නේ ගඟ පැත්තටයි ඇත්ත. වක්ෂයා දගලන්නේ අහස පැත්තට උඩේට පියාසර කරන්නයි දගලනවා වෙහෙසට පත්වෙනවා. සුනකයා උත්සාහ කරන්නේ පෙන්නතුනි බලන්න ගම පැත්තට එයාට හුරු ගම ගෙදර ඒ පැත්තට ඇදගෙන යන්නයි. සිවලා උත්සාහ කරන්නේ මිනි කනත්තට සුහොම්පිටියට කෝම ඇදගෙන යන්නයි මලකුණු තියෙන්න්නේ එතන නිසා. පෙන්නතුනි වඳුරාවස්සහ කරන්නේ කැලයටයි ගසට නැගගන්නටයි ඇඒ පැත්තට අදිනවා. නයා තුබසට අදිනවා, කිඹුලා ගඟට අදිනවා, පක්ෂයා අහසට අදිනවා, සුනකයා ගමට අදිනවා, සිවලා සොහොනටත් පෙන්නතුනි වඳුරා කැලයටත් අදිනා. හය දෙනා හය පැත්තට අදින්න විට පෙන්නතුනි සැපයක් දැනීවිද. නැහැ. පුදුමාකාර වෙහෙසකට පත්තේවි මොකද එකම පැත්තට නොව එකට ගැටගහපු මේේ සත්වයු හය දෙනා හය පැත්තකට අරමුණුහයක් ඔස්සේ අදින නිසා වෙහෙසටම පත්වෙනවා කියල බුදුරජාණන් වහන්සේ මතක් කළ. යම් විදියකින් එකසත්වයක්ගි බලය වැඩි වුණොත්. අනි සත්වයින්ගේ බලය අඩුණො ඒ බලයේ ක්ෂයවෙලා ගියොත් බලය වැඩි කෙන ඔක් හෝම ඇදගෙන ඒ පැත්තටත් යන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ. උන් වහන්සේ පන්නතුනි මේ උපමාව අරගින්. දේශනා කරනවා මහනිනි. මේ අපේ ඉන්ද්‍රියස් සහ අරමුණු එකතුවීමත් ඔන්න ඔයවාගෙන. ඇහැ බලන්න දුහන්නේ රූපය වෙතටයි. කන අදිින්නේ දුහන්නේ විහෙසෙන්නේ ශබ්දය වෙතටයි. නාසේ ඇදගෙන දුහන්නේ පෙන්නතුනි ගඳ සෝද වෙතටයි. දිව ඇදගෙන දුහන්නේ, අපේ අරමුණ බලන්න රස වෙතටයි.කාය දුහන්නේ පින්නතුනි ස්පාර්ශය වෙතටයි. මනස මනසිකාර වෙතත් දහන බව උන්වහන්සේ පැහැදිලි කරා හරියටම අ එකට බැඳපු වැද්දා බැඳපු බැඳලා අතහැරපු සත්වයූ හය දෙනා වගේ කියලා අපේ මේ ඉන්ද්‍රයේ ක්‍රියාකාරිත්වය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා. සත්වයින් හයදනාගේ ඇදීම මත දුකවේදනාව විලාපය ඇතිවෙන්න වගේ. මේ පින්නතුනි අපේ චක්කු සෝත ගාන ජිව්හා කාය මන කියන, මේ ශඩින්ද්‍රිය නිසා, ඉන්ද්‍රිය හය නිසා අපටත් වේදනාව, තැවීම දැවීම විඩාව පෙන්නතුනි කලකිරීම, ඇති කරන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලික් කළ. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. මහනනි ඔය සත්වොයෝ හය දෙනා එකට බැඳලා හොද ශක්තිසම්පන්න කනුවක බැඳලා තැබූ තින් මොකක් වේවිද. ඒ අයට යන්න පුළුවන් වේද එහෙට මෙිහිෙට ඇදගෙන. ස්වාමින් වහන්සේලා මතක් කලා බුදුහා දුරුවනේ අධිනවා විතර එතකොට නම් යන්න බෑ මොකද ප්‍රධහන්න ශක්තිසම්පන්න කනුවක ටැබක බැඳපු නිසා. ආයහෙමද මහනිනිින්. ඇස කන දිවනාසේ ශරීරයේ මනස කියන මේ සත්වයෝ හය දෙනත්. හරියට ශක්තිමත් ටැබක කනුවක බැන්ඳොත්. ආන් අපට විඩාව තැවීම පරිදාහයේ දැවීම පශ්චාතාපේ කනගාටුව හිත බරවීම වෙන්නෙ නේ කියල පැහැදිලි කලා. පෙන්නතුනි සත්වයූ බඳන්න කනුව ටැම්බ බොහෝම ශක්තිම ගල් කනුවක් වේවිී එය ගහක් වෙන්නට උනත් පුළුවන්. ගෙදරක කනුවක් ස්ථම්භයක් වෙන්නටත් පුළුවන්. එහෙත් පින්නතුන්න මේ සිත්ත බඳින්න කනුව ටැම්බ වෙන මොකාකත්නෙමේ සතියයි කායගතා සතියයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ පින්නතුනි ඔන්න. අපි උදේයිඳල රෑවෙනකම් ද. ඒ වගේම දවසින් දවස ගෙවිලා යන මේ ජීවිතේ. මේ අරමුණුවලට දුහන සිත. ඒ තුළින් වෙහෙසට පත්කරන සිත හොඳකනුවක බැඳගත්තොත් අපි දින්නනවා. අපට වරදින්නේ නේ හරියෙනවා. අකුසල සිද්ධ වන්නේ නේ කුසලමයි සිද්ධ වන්නේ. එහේනම් මේ ටැම්ඹ වෙන කුමක්කත් නොවේ සතියයි කියන එක බුදුර ජාණන් වහන්සේ පැහැදිලි කළ සම්මා සතිය යෝනිසෝ මනසි කාරි. සතිසම්පජ්‍යයේ, සති බලයි, සතිඉන්ද්‍රී, සති උපට්ඨාන ඔයාදී වශීෙන්, නිතර නිතර බුදුරජාණන් වහන්සේ මේ සිහිකල්පනාව පිළිබඳව අපට අවධානයට ගන්නට පැහැදිලි කරනවා දේශනා කරනවා. පිනතුන්නේ මෙන්න මේ සිහියහොඳට පවත්වා ගත්තොතින් අපට සසර වරදින්නේ. දින්නේ නේ පරලම වරදින්නේ නේ සුකිත මුදිත ජීවිතවලට යන්න පුළුවන් ඇයි අපේ ඉන්ද්‍රිය මාර්ගින් වැරදි අරමුණ ගත්තිනේ සිත බරකර ගත්තී නේ පෙන්නතුනි බලන්න වැරදි අකුසල අරමුණුවලින් මේ සිත බරවුණොත් සසර පහලට වැටෙනෙවිට ගොඩගන්නේ කොහමද සමහරයි හිතනවා පින්නතුන මේ සිත බරකර ගත්තා අය. යක්ෂ ගූත ප්‍රේත ලෝකවලට වැටෙන අය අහස උසට හිමාල කන්ද වගේ අට්ටපිරිකර ගොඩ ගහලා. සියගණන් ස්වාමින් වහන්සේලා වැඩමවලා දම් පහන් දීලා හේ විසි ගහලා පිංකමක් කළහමු පැවැඩු හාම ගොඩගන්න පුළුවන් කියලා සමහර අයට එහෙම වැරදි චේතනාවකුත් තේනවා පෙන්නතුනි දම් දෙනෙහික හොඳයි පින් දෙන එක හොඳයි පැංවඩන එකත් හොඳයි ඒක මියගී අයටත් අපටත් කාටත් යහපත පිණිස හේතු කරගන්න පුළුවන් එහේතුන් සතියෙන් තොරව මේ සිත ක්‍රියාත්මක වෙන්න දීලා ඔහේ ඇදෙන්න්න දීලා. ඔහේ පෙන්න්නතුනින් නරක පැත්තෙන් බලවත් වෙන්න දීලා සිත පාපෙන් බරකරගෙන යක්ෂභූත ප්‍රේත ලෝකවලට වැටුණහම ගොඩගන්න පුළුවන් කියල ඔබහිතනවාද. දවසක් එක්තරා මානවකෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල ඇහුවා. ස්වාමීනි බුදුර ජාණන් වහන්සේ මේ සිත බරකරගෙන. පාපින් පුරවාගෙන ඉඳලා. මේලෝකින් චුතවෙලා ගිහිල්ලා. සසර දුගතියට වැටුණොත්. එයයි දම් පහන්දිලා ඇත්තටම ගොඩගන්න පුළුවන්ද. බුදුරජාණන් වහන්සේ යහනවා පින්නතුනි අර, තරුණයාගෙන් මානවකෙයාගින් පුද්ගලයාගින්. ඔබ මොකද හිතන්. මහා බර්, කළුගලක් අරගිෙන විලකට අතහරිනවන් එතොකොට ඒ කළුගල වෙලඋඩ පාාවෙනවාද ජලය මත එහෙම නැත්තම් යට යනවාද කියලා බුදුරජාණන් වහන්සේ විමසුවන් ඒ වෙලාවේදී අර ප්‍රශ්නය අහපු තැනැත්තා කියනවා අනේ බුදු හාමුදුරුවනේ කළුගල වහාම විලට දැම්ම හම යටයනවා බුදුරජාණන් වහන්සේ අහනුව ඇයිඒ කළු කල යටගී. බුදු හාමුදුරණී කළුගල බොහෝම බරයි බර නිසා යටගිය. ආයෙහිෙමද බුදුරජාණන් වහන්සේ අහනවා යම්කිසි රබර් බෝලයක් වගේ දෙයක්. සැහැල්ලු දෙයක් ඔය විලට දානවන. දැම්මුත් ඒක යටයාවිද උඩපාවිදද. අර, ැනැත්තා කියෙන බුදුර ජාණන් වහන්සේ කනං යටයන්නේනේ වතුර මත පාවිවීතිී නම්. ඇයිඒ කියලහවා. ඒකෙ බරනේ අහෙමද බුදුර ජාණන් වහන්සේ පැහැදිලි කරනවා හිත බරකරගත්ත කෙන. මේ රූප ශබ්ද ගන්දරස ස්පර්ශ ඔස්සේ ඔහේ අයාලයේ සිත දුහන්න දුන්න කෙනා හිත බරකරගෙනයි අරමුණුවලින් ආපී ධර්මයන්ගෙන් බරකරගෙනයි එයා කළු ගලක් වෙලට අතහැරිය වගේ මරණින් පස්සේ පින්නතුනි යක්ෂභූත ප්‍රේතලෝකවලට ගිහිල ඇද වැටෙනවා කියලා මතක් කලා. හැබැයි සිත්ත සැහැල්ලු කරගත්ත කෙනා හරියට රබරු භූලය වගේ. පුළුන්රොදක් වගේ එහෙම දුගතියට වැටිනිි නේ කියලා මතක් කළම්. පින්නතුනි මෙන්න මේකෙදී? පැහැදිලි කරනවා. යම්කිසි කෙනෙ කළුගල වෙ පල්ලට ගිහාම වටවෙලා සාල පිරිසක් අනේ උඩට එන්න උඩට එන්න උඩට එන්න කියලා ප්‍රාර්ථනා කරනම්. ඒක නම් කවදාවත් වෙන්නේ නේ කියලා බුදු හාමුදුරු මතක් කළම්. අන්නේ වගේ ඔහේ දසකුසල් කරලා. පස් පව් කරලා. ධරමයක් නැතුව හිත බර කරගෙන පාපින් මැරුණු අයේ පහලට වැටුණහම පැංවඩල පින්දීලා ටපිරිකර පූජා කරල්ලා ගොඩගන්ට බැහැඒ අඇය බරවැඩී කළුගල ප්‍රාර්ථනා කරාට කේගෙහුවට ගෝෂ කරාට උඩෙන්න කියලා විලිං උඩෙන නේවාගේ. අර සිත පාපිම් බරගරගත්ත කෙනට යක්ෂභූත ප්‍රේතලෝකවලින් මිදින්න බේ කියලා. බුදුර ජාණන් වහන්සේ පැහැදිලි කළ. පන්නතුනි මෙහිදී අපි සඳහන් කළ යුතුයි. පරදත්වූපජීවී කියන ලෝකයට කවුරු හරි වැටුනොත්. එයාට නම් පන්නතුනි අරවගේ කරන පින්කම්වලින් ශාන්තියක් අත්කර දෙන්ට පුළුවන්. ඊට වඩා පහලට ගිය බරවූහිතක් ඇතියට නම් ගොඩ එන්න බැරි බව සඳහන් කළ යුත්තුමයි. එනිසා, පෙන් නොතුනි වැරදි කරනවාට වඩා ආරක්ෂාවීම හොඳ බවයි ධරමී සඳහන්වන්. මාපුංචි සිදුවීමක් ගැන ඔබට කියන්නම්. පෙන්නතුනි බලන්න එක්තරා ගෙදරක අපට ආරංචි වෙච්ච සිදුවීම මේ අය ඇවිදිල්ලාම කේවා. මොකද්ද ප්‍රශ්නය ලිඳළඟ ලොකු දුමක් හිටපු ගමන් මාසේකට වතාවත් දෙවතාවක් තියෙනවා. මේ දුම පෙනී සිටියෝතින් පෙන්නතුනි ඒ වගේම ඒ නානකාබරේ බිත්තිවල ලේපාරවල් සහිත අත් සටහන්තියෙනවා. මෙන්න මෙහෙම වුුණ ගෙදර අය ලෙඩවුුණා ආච්චි නැතිවෙලා ගියා. ආයේම තාච්චිකි දාානයේ හදදවසේ දෙනවිට පින්නතුනිී අර දුමාරයේ පෙනී සිටියයා. ඒ වගේම නානකාබෙරේ බිත්තිවල ටයිල් මත ලේපාරවල සහිත අත් සටහන් තිබුණා. ඒ විට්ට පින්නතුනි මකද වනේ ගෙදර හිටපු ඒ සීයා නැතිවෙලා ගිය. ආයේමත් මාස දෙකතුනයි ගේ පින්නතුනි මේ ගෙදර ඇත්තන්ට තවත් කරදරයන් ගෙදර ප්‍රධාන තැනත්තා නැතිවුුණේති. අර දුමාරය පෙනී සිටිය, අරනානකාමරය ලේපාරෝල සහිත අත් සටහම් තිබුණ. මෙන්න මෙහෙම යනකොට තුන්දෙනෙක් මියගියක්. අර දුව ලෙඩවුණා. එයා පැහැදිලි කලා පන්නතුන ලෙඩවෙලා ආවේශභාවට පත්වෙලා මේ යන විපත්තියේ. සිත දුබල කරගෙන පාපින් පුරවාගෙන ගිහිපු කෙනෙක්ගේ පන්නතුනි බලන්න දුබල ගමනක ප්‍රතිඵල, ගෙ දර සැරිැරීමින් මේ විපත්ති සිද්ුවෙන බව පැහැදිලි කලා ධර්මානුකූලව වැඩ සටහනකින් සුවපත් වූ බවත් අපි සිහිපත් කරන්ට කැමති. මීට වඩා අද දේශනාවට අපට කාල වේලාවනෙමින්. පන්නතුනි සිද්ධ කළ මහපිනේ බලයෙන් ඔබ සුවපත්තේ බා. ඔබේ සිත්්ත සුවපත් කරගෙන සසර අඳුර නැති කරන්නට බ හැමට භාග්‍යවදා වේවා මේ මහපින දෙවියන්ට මීගේ ඥාතීන්ට ඔබ අප හැමට අමා නිවන පිණිසම වේවා කළ කවුරුත් අධිෂ්ඨාන කරන්න. කෙලේසින් වැනසවා සත්සිත් නිවවා රෝගදුරු වේවා හැමට යාහාපත්ත, උදාවීවා ඔබහැමට සම්මා සම්බුදු සරණ.